දවස ඉදත් හැමදෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට විශ්වකර්ම නාලිකාව නරඹන ඔබට අපි මීට කලින් ලබා දීපු පොරොන්දුවක් ඉටු කරන්නට තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. අපි ඔබට වැඩසටහන් මාලාවක් අරගෙන එනවා කියන පොරොන්දුව ලබා දුන්න මේ නීතිය සම්බන්ධයෙන් කතා කරන්න නීතිමය කාරණා සම්බන්ධයෙන් එදින්දා ජීවිතයේදී ඔබ දැනගත් විය යුතුයි කියන මතය අපි ධර්ම නිසා නීතිය පිළිබඳව සරල හෝ වැටහීමක් ඔබට තිබිය යුතුයි කියන මතය අපි ධර්ම නිසා අපි හිතුවා වැඩසටහන් මාලාවක් අරගෙන එන්න. අපි එහි ආරම්භයක් විදිහට පහුගිය වැඩසටහන අරගෙන ආවා නීතිඥ තිලිනි හේවා විතාරණගේ මහත්මියත් එක්ක. ඉතින් අදත් අපි එතුමිය සම්බන්ධ කරගෙන තමයි කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ. තිලිනි අයිවන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අදත් අපේ වැඩසටහනට. අපි අර කිව්වා වගේ එක වැඩසටහනක් අරගෙන ආවා මේ අපේ විවාහය ලියාපදිංචිය සම්බන්ධයෙන් අපි දැනගත යුතු නීතිමය කාරණා මොන වගේද කියන දේ සම්බන්ධයෙන්. දැන් මේ වැඩසටහන නරඹන ඔබට පුළුවන් පහුගිය වැඩසටහනත් බලන්න. බලලා එතන ඉඳලා අපේ මේ දෙවන කොටසට සම්බන්ධ වෙන්නේ මේ වැඩසටහනේ දෙවන කොටස විදිහට තමයි අපි මේ වැඩසටහන අරගෙන එන්නේ. අපි දික්කසාදේ සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු කාරණා, එහි තියෙන නීතිමය පසුබිම සම්බන්ධයෙන් කතා බහ කරන්නයි සූදානම් වෙන්නේ. විවාහය කියනකොට ඒකේ එක පැත්තක් ඒක, ඒක අනිත් පැත්ත කාසිය දෙපැත්ත වගේ තමයි මේක. අනිත් පැත්ත දික්කසාදේ. මේක ගැන විවිධ විදිහේ ප්‍රශ්න ගැටලු ඔබට තියෙන්නට පුළුවන්. ඉතින් ඇත්තටම වෙලාවකට හිතනවා මේ හරි අනගාටුදායක තත්වයක්. විවාහය සිද්ධ වෙලා බොහොම කෙටි කාලයකින් මාසෙන් දෙකෙන් තුනෙන් මේ දික්කසාද වීම ඇත්තටම හරීම සමාජයේ දිහා බැලුවොත් ගොඩාක් වැඩි වෙලා තියෙන කාලවකවානුවක් ඒක එක පැත්තකින්. ඉතින් ඒ නිසා නීතිමය අවහරණක් ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. හරි හැටි දැනගත යුතු කාරණා බොහොමයක් තියෙනවා. ඉතින් අපි නීතිඥතුමිය සම්බන්ධ කරගෙන කතා කරනවා මේ. එහෙනම් මේක ආරම්භයක් විදිහට මම හිතන්නේ අපි මේක නීතිමය පසුබිම කොහොමද තියෙන්නේ කියන තැනින්ම කතාව පටන් ගමු. මේක වැදගත් වෙයි. දැන් අපි කලින් වැඩසටහනකදී අපි කතා කරා රමේෂ් අපි කොහොමද විවාහයක් ලංකාවේ නීති රාමුව ඇතුලේ විවාහය ලියාපදිංචි කරන්නේ කියලා. එතකොට හැම විවාහයක්ම ලියාපදිංචි කරාට පස්සේ ඔකට වෛවාහක ප්‍රතිකර්ම ටිකක් එනවානේ. ඒ වෛවාහක ප්‍රතිකර්ම කිහිපයක් අපි ගත්තොත් දික්කසාදය කියලා අපිට එක වෛවාහක ප්‍රතිකර්මයක් තියෙනවා. අපිට මේ වචනේ ටිකක් පැහැදිලි කරගෙන යන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි වෛවාහක ප්‍රතිකර්මයක් කියලා කියන්නේ විවාහයකට එළඹෙන පාර්ශ්වයන් දෙකක් අතරේ තමන්ගෙන් ඉටු වෙන්න ඕනේ යුතුකම් හරි නැත්නම් තමන්ගෙන් ඉටු වෙන්න ඕනේ යම්කිසි කාරණාවක් ඉටු කරන්නේ නැත්නම් හරි එක් පාර්ශ්වයක් විසින්. ඒ ඉටු නොකිරීම මත එකෙන් අගතියට පත්වන අනිත් පාර්ශ්වයට ලබා නීතිය ඇතුළේ ලබා ගන්න පුළුවන් සහන තමයි අපි මේ වෛවාහක ප්‍රතිකර්ම කියලා කියන්නේ. එතකොට ඔය වෛවාහක ප්‍රතිකර්ම මූලික වශයෙන්ම අපි කියනවා දික්කසාදය, නීතිමය වෙන්වීම සහ නඩත්තුව වශයෙන් අපිට කොටස් කීපයකට සලකන්න පුළුවන්. එතකොට ඔකේ පළවෙනි කාරණාව තමයි දික්කසාදය කියලා එන්නේ. එතකොට අපි මේක ගැන කතා කරොත් මේකට අදාළ වෙන නීති රාමුව ලංකාවේ නීති රාමුව පුද්ගලික නීති අනුව අර අපි විවාහය ලියාපදිංචි කරනකොට අපි කිව්වනේ පුද්ගලික නීති අනුව එක් එක් පුද්ගලයාට අදාළ වෙන විවාහය ලියාපදිංචි කිරීමේදී අදාළ වෙන නීතිය වෙනස්. ඒ වගේම තමයි දික්කසාදයක් ලබා ගන්න ගියත් යම්කිසි පුද්ගලයෙක් විවාහය ලියාපදිංචි කරලා තියෙන නීති අනුවම තමයි දික්කසාදය ලබා ගන්න ඕනේ. එතකොට ඒකත් ඒ එක එක පුද්ගල නීති අනුව යම් යම් වෙනස්කම් තියෙනවා. දැන් අපි නීති ගැන කතා කරන්න කලින් රමේෂ් අපි දැන් මේ විවාහය දික්කසාදය කියන මාතෘකා මේ හැම හරිම පොදු මාතෘකානේ. අද මා කියන්නේ දන්න තරමින් බොහෝමයක් නීතිඥවරු මේ සම්බන්ධව නිරන්තරයෙන්ම මේ මාධ්‍ය ජාල හරහා උපදෙස් ලබා දෙනවා. නමුත් තවමත් අපේ ළඟට එන සේවාදායකයෝ අහන සමහර ප්‍රශ්න දැක්කම අපිට හිතෙනවා මේ සම්බන්ධව නිසි අවබෝධයක් මේගොල්ලන්ට නැහැ. එතකොට ඒකෙන් කාරණා කීපයක් ගත්තොත් දැන් පළවෙනිම කාරණාව තමයි ගොඩක් අපේ රටේ ජනතාව හිතාගෙන ඉන්නවා දික්කසාද නඩුවක් ගොනු කරනකොට ඉස්සෙල්ල නඩුව දාන එක තමන්ට අවාසියක් කියලා. ඒ කියන්නේ නඩුවේ පැමිණිල්ල විදියට පැමිණීම නඩුවක ඒක තමන්ට වෙන අවාසියක් කියලා. එතකොට අපෙන් නිතරම කෝල් කරලා අහනවා මේ මට දික්කසාදය ලබා ගන්න අවශ්‍යයි. නමුත් මම ඉස්සෙල්ල පැමිණිල්ල දැම්මොත් ඒක මට අවාසියක් වෙනවද කියලා. එහෙම වෙන්නේ නැහැ. තමන්ට මොකක් හරි අසාධාරණයක් හෝ අඩුපාඩුවක් හෝ යම්කිසි නීතියේ සහනයක් ලබා ගන්න අවශ්‍ය නම් ඔබ අධිකරණයේ ඉදිරියට තමන්ගේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පැමිණිල්ල ඉදිරිපත් කර පමණින්ම ඔබට සහන ලබා දෙනවා කියලා. අදාළ පාර්ශ්වයන් දෙකෙන්ම ඉදිරිපත් කරන කරුණු කාරණා මත පදනම් වෙලා තමයි අධිකරණයක් විසින්
යම් කිසි තීන්දුවක් ලබා දෙන්නේ. හැබැයි කලින් නඩුව ෆයිල් කරා. එහෙම නැත්නම් නඩුවේ විත්තිකාරයා වුණා කියන එකේ අවාසියක් හෝ වාසියක් ඒ ෆයිල් කියන්නේ ගොනු කිරීම මත සිදු වෙන්නේ නැහැ. ඒක නඩුවේ තියෙන කරුණු කාරණා ගලා යාම මත සිදු වෙන දෙයක්. සමනතිලි දැන් කාන්තාවට වැඩි වාසි හිමි වෙනවා කියලා මතයකුත් තියෙනවනේ එහෙම එකක් නැහැ. ඔව් ඒක ඇත්තටම එහෙම කාරණාවක් නැහැ. උසාවියේ ඉදිරියේ අධිකරණයක් ඉදිරියට ගියාම හැම පුද්ගලයෙක්ම අධිකරණයේ ඉදිරියේ එක හා සමානයි. අපි කියන සමානාත්මතාවය කියලා කියන්නේ එතකොට අධිකරණය තුල වුණත් Taman පුද්ගලයෙකුට නීතිය සහනයක් ලබා දෙනවා නම් හැම පුද්ගලයාම එක හා සමාන විදිහට සලකන්නේ. එතකොට කාන්තාවක් නිසා විශේෂ වර ප්‍රසාද හිමි වෙනවා දී කසාදයකදී පුරුෂයෙක් නිසා යම් කිසි අඩු අවම සහනයක් තමයි අපිට ලැබෙන්නේ කියන කාරණා ඇත්තටම ඔකට අර මේ පිරිමියාගේ ප්‍රශ්න තිබුණොත් නේ ගොඩක් වෙලාවට ඕකට බලපාන්නේ එහෙමනේ සමාජයේ කොට නැහැ. ඔව් එහෙම තමයි මේ පුද්ගලයන් කියන්නේ ඒක මත සමාජය ඇතුළ තියෙන මත ඇත්තටම ඒවා නිවැරදි මත නෙමෙයි. ඒකින්ද ඔබ දැනගන්න ඕනේ ඔබ කාන්තාවක් හෝ පුරුෂයෙක් වේවා යම්කිසි දික්කසාද නඩුවක් ගොනු කරනවා නම් ඒකේ වාසිය අවාසිය තීරණය වෙන්නේ නඩුවට ඉදිරිපත් වෙන සාක්ෂි මත සහ Taman ඉදිරිපත් කරන කරුණු කාරණා මත. එතකොට මේ කාරණා වැඩිබර සාක්ෂි මත හෝ සාධාරණ සැකයෙන් ඔබට හෝ ඔප්පු කරන්න ඔබට තියෙන හැකියාව මත තමයි Tamanට පාර්ශවව නඩුවක් තීන්දුවක් ලැබෙන්නේ. හරි. ඉන්න අනතුරුව දැන් අපි අර සාමාන්‍ය නීතිය, උඩරට නීතිය, මුස්ලිම් නීතිය මේ කියන කාරණා ඇතුළේ මේ නඩුවක් පවරන්න බලපාන කාරණා මොනවද කියන එක ගැන ඊළඟට කතා කරොත් හොඳයි. ඔව්. අපි කතා කරමු. ඊළඟට මට තව කාරණාවක් කියන්න ඕනේ රමේෂ් මීට කලින්. එතකොට දැන් ওই බාරකාරත්වය සම්බන්ධව මිනිස්සු හිතන් ඉන්නවා දරුවෙක්ගේ අයිතිය හිම වෙන්නේ. දික්කසාදයකදී කොහොමද දරුවෙක්ගේ අයිතිය හිම වෙන්නේ කියලා. සමහර අය හිතන් ඉන්නවා දරුවා ගැහණු දරුවෙක් නම් අයිතිය හිම වෙන්න ඕනේ මවට. පිරිමි දරුවෙක් නම් අයිතිය හිම වෙන්න ඕනේ පියාට. එහෙම නැහැ. සාමාන්‍යයෙන් අධිකරණය තමයි දරුවෙකුගේ උපරිම බාරකරු විදියට සලකන්නේ. එතකොට මවත් නෙමෙයි පියත් නෙමෙයි අධිකරණය තමයි දරුවෙකුගේ උපරිම සුභසිද්ධිය වෙනුවෙන් තීරණයක් ගන්නෙ. එතකොට සමහරලාට ඒ උපරිම දරුවෙක්ගේ උපරිම යහපත සඳහා අපි කියනවා best interest of the child කියලා. එතකොට අධිකරණයක් විසින් මේ තීරණය ගන්නකොට අදාළ දෙමව්පියන්ගේ ආර්ථික මට්ටම, සමාජීය මට්ටම, පවුල් පසුබිම, එතකොට දරුවෙකුට නිදහසේ හැදෙන්න වැඩෙන වටපිටාවක් තියෙනවද, එතකොට පරිවාස නිලධාරීන්ගේ වාර්තා ඔය ඔක්කොම මත පදනම් කරගෙන තමයි දරුවෙක්ගේ අයිතිය මවටද පියාටද පවරන්නේ කියන එක තීරණය කරන්නේ. එතකොට මවට පියාට ඉල්ලීමක් කරන්න පුළුවන් අවස්ථාවෙම අනිවාර්යෙන්ම. මොකද ඕනම නඩුවක අපි කියනවා මේ බාල වයස්කාර දරුවන් ඉන්නවනම් සමහර ලාවට මව දරුවාගේ අයිතිය ඉල්ලනවා, ඒ වගේම පියාත් ඉල්ලනවා. එතකොට අධිකරණය තමයි තීරණය කරන්නේ ඔක්කොම සාධක සලකලා බලලා දරුවෙක්ගේ උපරිම යහපත සඳහා දරුවා යොමු කරන්න ඕනේ මවටද පියාටද. සමහර අවස්ථා තියෙනවා අම්මා තාත්තා දෙන්නම දරුවෙක් හැදෙන්න සුදුසු වටපිටාවක ඉන්නේ නැහැ කියලා අධිකරණය තීරණය කරනවා. ඒ වගේ අවස්ථාවල දරුවෙක් හොඳ ළඟම ඥාතියෙකුගේ බාරයට පත් කරන අවස්ථා තියෙනවා. එහෙමත් නැත්නම් පරිවාස ගත කරන අවස්ථා තියෙනවා. ඊළඟට තව එකක් තියෙනවා. දැන් මිනිස්සු අපේ මේ හිතාගෙන ඉන්නවා සිතාසි දැන් අපි කියන නඩුවක් ගොනු කරාට පස්සේ සිතාසිය අපි යවනවා අනිත් පාර්ශවයට විත්තිකාරයට. එතකොට විත්තිකාරයා විදේශගත වෙලා ඉන්නවා නම් හරි විත්තිකාරයා හොයාගන්න නැත්නම් හරි අපේ ජනතාව හිතාගෙන ඉන්නවා ඒ විත්තිකාරයාගේ මවට හෝ පියාට නැත්නම් ඥාතියෙකුට අර සිතාසිය බාර දුන්නම ඒක විත්තිකාරයාට සිතාසි නිකුත් කිරීමක් හා සමානයි කියලා. එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පිස්කල් නිලධාරියෙක් හරහා හෝ හරහා අදාළ විත්තිකාරයාගේ අතටම සිතාසි බාර දීම සිද්ධ කරන්න ඕනේ. නැත්තම් දික්කසාදයක් ලබා ගැනීමේ හැකියාව නැහැ. එහෙනම් අපි ඔතනටම සම්බන්ධ කරමුද දෙන්නේ. දැන් මේ කොහොමද අපි නඩුව පවරන්නේ කියන එක ගැන අවශ්‍යතාවය තියෙනව නම් මොකක්ද ඊළඟට කරන්න ඕනේ කියලා. දැන් ඕක ඔය නීති රාමු තුන ඇතුලේ එක එක නීති අනුව වෙනස් වෙනවා රමේෂ්. දැන් අපි එතකොට අපි ඉස්සෙල්ලා නීතීන් ගැන කතා කරලා ඉමු. මම අර ඉස්සෙල්ලා කිව්වා සාමාන්‍ය නීති යටතේ, උඩරට නීති යටතේ සහ මුස්ලිම් නීති යටතේ දික්කසාදය ලබා ගන්න තියෙනත් කාර්යපරිපාටිය වෙනස්. දැන් අපි සාමාන්‍ය නීති යටතේ කතා කරොත් සාමාන්‍ය නීති යටතේ දික්කසාදයක් ලබා ගන්න අදාළ වෙන්නේ 2007 අංක 19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනත. මේ යටතේ අනිවාර්යෙන්ම යම්කිසි පුද්ගලයෙකුට දික්කසාදයක් ලබා ගන්න අවශ්‍ය නම් වෛවාහක වරදක් ඔප්පු කිරීම අනිවාර්ය වෙනවා. දැන් එතකොට මොකද්ද මේ වෛවාහක වරදක් කියන එක සම්බන්ධව අපිට ප්‍රශ්නයක් පැන නගින්න පුළුවන්. එතකොට සාමාන්‍ය නීති ඇතුළේ විස්තර කරනවා වෛවාහක වරදක් කියන්නේ සාමාන්‍ය නීති යටතට ගත්තොත් වෛවාහක වරදවල් තුනයි තියෙන්නේ.
පළවෙනි කාරණාව අපි කියනවා ඇඩල්ට්‍රි කියලා අපි කියනවා අනාචාරය. දෙවෙනි කාරණාව අපි කියනවා මැලිෂස් ඩිසිෂන් කියලා අපි කියනවා. එහෙම නැත්නම් ද්වේෂ සහගත අත්හැරීම. එහෙම නැත්නම් තුන්වෙනි කාරණාව අපි කියනවා විවාහ වන අවස්ථාවේදී පවතින සුවකල නොහැකි ලිංගික බෙරහිනතාවය අපි කියනකට incurable importance at the time of the marriage කියලා. එතකොට ඔය එක කාරණයක් හෝ කාරණා කීපයක් නඩුවක නඩු නිමිත්ත විදියට අපි උත්තරයක් hari අපි මේ පැමිණිල්ලක් ගොනු කරනකොට අධිකරණයේ අනිවාර්යෙන් සඳහන් කිරීම අවශ්‍යයි සාමාන්‍ය නීති යටතේ දික්කසාදයක් ලබා ගන්නකොට. එතකොට යම්කිසි පාර්ශවයකට දික්කසාදයක් ලබා ගන්න අවශ්‍ය නම් දැන් මම හිතනවා නම් මට මේ විවාහය ඇතුලේ තවදුරටත් ජීවත් වෙන්න අමාරුයි කියලා. එහෙම වුණාට අර විවාහය බිඳවැටීම කියන පදනම මත උසාවියට ගිහිල්ලා hari නැත්තම් පාර්ශවයන් දෙකේ කැමැත්ත තියෙනවා කියලා උසාවියට ගිහිල්ලා hari දික්කසාදයක් ලබා ගන්න සාමාන්‍ය නීති යටතේ බෑ. ඔව් ඒක තමයි ඒක තමයි දැන් සමහර මානසික කාරණා අපට මේ උතන්ට කැටි කරගන්නේ කොහොමද කියන්නේ. මම ඒක කියන්නම් නම් මේ අපි කොහොමද ඔය අනිකුත් කාරණාත් ඔය කාරණා තුන ඇතුළට ගොනු කරගන්නේ කියලා. දැන් අනාචාරය කියන කාරණාව ගැන අපි ගත්තොත් ඕකේ නම් අපිට ඇත්තටම පැහැදිලිව කියනවා අපි අනාචාරයක් කියලා කියන්නේ මොකද්ද? අපි අනාචාරය කියලා හඳුන්වන්නේ තමන්ගේ වෛවාහක කාන්තාව හෝ පුරුෂයා ඉදිද්දී වෙනත් පාර්ශවයක් සමග කායිකව එකතු වීම අපි අනාචාරයක් කියලා හඳුන්වනවා. මේක හොඳ නඩු නිමිත්තක් උසාවියක් අධිකරණයක් ඇතුලේ දික්කසදයක් ලබා ගන්න. හැබැයි මේක ඔප්පු කිරීමේ බාරය පොඩ්ඩක් වැඩි. අපි කියනවා දැන් සාමාන්‍ය සිවිල් නඩුවක් අපි උසාවියක පැවරුවම ඒක තියෙන්නේ වැඩි දුර සාක්ෂි මත කියලා අපි කියනවා. Balance of probability කියලා අපි කියන්නේ වැඩි දුර සාක්ෂි මත තමයි නඩුවක් අපි ඔප්පු කරන්නේ. හැබැයි මේ අනාචාරය කියන කාරණාව අපි සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබ යම්කිසි කාරණාවක් අනාචාරය මත පදනම් කරගෙන දික්කසාදයක් උසාවියකට ගොනු කරනවා නම් ඒ අනාචාරය ඒ සැටියෙන් සිද්ධ වුණා කියන කාරණාව ඔප්පු කරන්න නියමිත සාක්ෂිය ඔබ සතුව තියෙන්න ඕනේ. දැන් ඒක මට හුදු සැකයක් මත මගේ විවාහක පාර්ශවය නැත්නම් කලත්‍රය යම්කිසි පාර්ශවයක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වනවා කියලා මම සැක කරනවා. හැබැයි සැකේ මත කියලා ඔබට උසාවියේ නඩුවක් දාන්න බෑ. ඒක හොඳ නඩු නිමිත්තක් නෙමෙයි. ඒක ඔප්පු කරන්න ඔබට තියෙන්න ඕනේ. ඔබට තියෙනවා ෆෝන් රෙකෝඩ්ස්. ඊළඟට අපි කියනවා වීඩියෝස්. ඊළඟට අපිට ගන්න පුළුවන් නම් ෆොටෝග්‍රාෆ්ස් හරි මොනා හරි එහෙම තියෙනවා නම් ඒ කියන්නේ ඡායාරූප ඒක ඔප්පු කරන්න ඒ වගේ සාක්ෂි හොඳ සාක්ෂි විදිහට සලකන්න පුළුවන් ඒ මත පදනම් වෙලා දික්කසාදය ලබා ගන්න පුළුවන් ඊළඟ කාරණාව අපි කියනවා ද්වේෂ සහගත අත්හැරීම කියලා නැත්නම් මැලිෂස් ඩිසිෂන් කියලා අපි කියනවා ඔගේ කාරණා දෙකක් තියෙනවා එකක් ද්වේෂ සහගත අත්හැරීම අනෙත් එක අනුමිත ද්වේෂ සහගත අත්හැරීම කියලා අර ඔබ කියන මානසික කාරණා ඔක්කොම වැටෙන්නේ ඔන්න ඔය ගොන්නට එතකොට අපි උසාවියක බැලුවොත් දික්කසාද නඩුවක් ගන්න තියෙන කාරණා තුනෙන් වැඩිපුරම නඩු නිමිත්තක් විදිහටපත් වෙන්නේ ඔන්න ඔය මේ ද්වේෂ සහගත අත්හැරීම කියන කාරණාව. එතකොට දැන් ඔබ කොහොමද ඔප්පු කරන්නේ? ද්වේෂ සහගත අත්හැරීම දික්කසාදයක් ලබා ගන්න උසාවියක් ඉදිරියේ ඔප්පු කරන්න ඕන නම් මේක සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න ඕනේ. එකක් ඔබ උසාවියේ ඉදිරියේ ඔප්පු කරන්න ඕනේ අදාළ පාර්ශවය තමන්ගේ වෛවාහක නිවස හැර ගියා කියලා. ඒ කියන්නේ රමේෂ් එක ගෙදර ඉඳගෙන ගිහලා දික්කසාද නඩුවක් ගොනු කරන්න බෑ උසාවියක. අනිවාර්යෙන් එක පාර්ශවයක් තමන්ගේ වෛවාහක නිවස අත්හැරලා ගිහින් තියෙන්න ඕනේ. ඊළඟට ඒ අත්හැරලා ගියේ නැවත විවාහයට එළඹීමේ පදනමෙන් නෙමෙයි. විවාහය අවසන් කිරීමේ අරමුණෙන් කියන එකත් ඔබ උසාවියේදී අධිකරණයේ ඉදිරියේ තහවුරු කරන්න ඕන. දැන් ඔය සමහර ලාවට තියෙනවා ඔය පාර්ශවයන් දෙක අතර පොඩි පොඩි ආරවුල් ඇතුණාම සමහර ලාවට අපේ කාන්තා පාර්ශවය මම ගෙදර යනවා කියලා තමන්ගේ මහ ගෙදර ගිහිලා නතර වෙලා ඉන්නවා. හැබැයි ඇය බලාපොරොත්තු වෙනවා තමන්ගේ ස්වාමියා ඇවිල්ලා තමන්ව නැවත නිවසට රැගෙන යයි කියලා. ඒ අවස්ථාව ඔය ද්වේෂ සහගත අත්හැරීම විදිහට වරදවා වටහා ගන්න එපා. ඒ එතනදී අර විවාහය අවසන් කිරීමේ චේතනාව ඒ පාර්ශවයට නැහැ. ඒක නිසා ඒක අනුමිත ද්වේෂ සහගත අත්හැරීම නෙමෙයි. ඒකට ඔය කාරණා දෙකම ඔප්පු කරන්න ඕනේ. එතකොට මේ ඊළඟ කාරණාව අපි ගත්තොත් අපි කියනවා මේ ද්වේෂාගත අතහැරීම අනුමිත ද්වේෂාගත අතහැරීම කියලා කියන්නේ යම්කිසි පාර්ශවයක නොකර හැරීමක් නිසා අනිකුත් පාර්ශවයට තමන්ගේ වෛවාහක නිවස අතහැරලා යන්න සිද්ධ වුණා නම් ඒ කාරණාව අපි අනුමිත ද්වේෂාගත අතහැරීම කියලා හඳුනනවා. ඒ කියන්නේ කාන්තාවට පිරිමියා සමග ඉන්න බැරි නිසා කාන්තාව යවන්න නිවස. දැන් අපි මෙහෙම කියමුකෝ කාන්තාවක් ඉන්නවා පුරුෂයෙක් ඉන්නවා. පුරුෂයා තමයි රැකියාවක් සිද්ධ කරන්නේ. එතකොට ඒ පුරුෂයා
කාන්තාවට ලබා දෙන්න ඕනේ ඇඳුම් පැළඳුම්. එහෙම නැත්නම් තම ඇයට ජීවත් වෙන අවශ්‍ය මිල මුදල් ලබා දෙන්නේ නැත්තම්. දරුවෙක්ගේ නඩත්තුවකට අවශ්‍ය ප්‍රතිපාදන සපයන්නේ නැත්තම්. ඇය සමග මේ කායිකව එකතු වීම. එහෙම නැත්නම් අපි කියන සංවාසයේදීම නතර කරනවා නම්. ඊළඟට පුරුෂයාගේ නිවසේ වැඩිහිටියන්ගෙන් තමන්ගේ බිරිඳට වෙන අඩත්තේට නොදැක්කාසේ ඉන්නවා නම් ඒ වගේ අවස්ථාවකදී ඒ හේතු මත යම්කිසි කාන්තාවකට නිවස හැර යන්න සිද්ධ වුණා නම් හෝ ඔක පිරිමියා පුරුෂයාටත් ওই විදිහටම වෙන්න පුළුවන් මේ ඒ පාර්ශවයන් දෙකෙන් යම් පාර්ශවයකට නිවස හැර යන්න සිද්ධ වුණා නම් ඔක අනුමිත ද්වේෂසහගත අධහැර යාම විදිහට අපි සලකනවා එතකොට මේ මම ඊටාම කෙටියෙන් පැහැදිලි කරන්න මේව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඕන කාරණා මොකද එක එක සිද්ධිමය කාරණා ගත්තම ඕව එකට එකට වෙනස් වෙන නිසා එතකොට තුන්වෙනි කාරණාව අපි කිව්වා මේ විවාහයේදී තියෙන ඕලිංගික බලහීනතාවය කියන එක ඒකත් අපිට ඔය වෛද්‍ය වාර්තා මත වගේ දේවල් මත ඔප්පු කරන්න පුළුවන් හැබැයි විවාහ වෙලා ටික කාලයකින් පස්සේ හරි සිදුවෙන ඔය ලිංගික බලහීනතාවය මේ අපිට නඩුවක් පවරන්න හොඳ නඩු නිමිත්තක් නෙමෙයි ඒක විවාහය පවතින අවස්ථාවේ සිද්ධ වෙන්න ඕනේ. හැබැයි සමහර අවස්ථා තියෙනවා තමන්ගේ ඒක අපි කියමු ප්‍රපෝසල් එකකින් අපි කියලා කියන්නේ. එහෙම නැත්නම් යම් කිසි පාර්ශවයන් දෙකක අතර යෝජනාවක් මගින් සිදුවන විවාහවලදී ඔය කියන ඔක කාන්තාවට වෙන්නත් පුළුවන් පුරුෂයාට වෙන්නත් පුළුවන්. ඔය කියන මේ ලිංගික බලහීනතාවය කියන කාරණාව දැනගෙන ඒක සංගවලා විවාහයට එළඹෙනවා. එතකොට ඒ වගේ කාරණාවලදී ඒව අධිකරණයේ ඉදිරි ඔප්පු කරලා තමන්ට දික්කසාදය ලබා ගන්න පුළුවන්. ඊළඟට මම අර අනාචාරය සම්බන්ධව කතා කරපු පළවෙනිම කාරණාවේදී මට තව එක කාරණාවක් එකතු කරන්න ඕනේ. ඒකෙදි මේ අනාචාරයක් ඔප්පු කරනවා නම් අනිවාර්යෙන්ම අනාචාරියා ඒ කියන්නේ තමන්ගේ ඒ පුරුෂයා හෝ කාන්තාව කායිකව එක්කුණු අනිත් තැනත්ත තමයි අපි අනාචාරියා කියලා සලකන්නේ. ඒ පුද්ගලයා නඩුවේ සමවිත්තිකාරයෙක් විදිහට නම් කිරීම අත්‍යවශ්‍යයි. එතකොට සමවිත්තිකාරයෙක් විදිහට නම් කරලා ඒ පුද්ගලයාටත් අපි සිතාසි නිකුත් කරනවා. එතකොට පැමිණිලි කරුට ඒ කාරණාව ඔප්පු කරන්න පුළුවන් වුණොත් සමවිත්තිකාරයාගෙනුත් වන්දි මුදලක් තමන්ගේ දික්කසාදයට අමතරව වන්දි මුදලක් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. තවත් ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ඔව් වන්දි මුදලක් අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ තමන්ට වෙච්ච හානිය වෙනුවෙන් හැබැයි සමහර අවස්ථාවලදී අවස්ථා කිහිපයක් සිවිල් නඩු විධාන සංග්‍රහය දක්වලා තියෙනවා. මේ සමවිත්තිකාරයෙක් නම් නොකර ඉඳීමේ හැකියාව සාමාන්‍යයෙන් අපි එක උදාහරණයක් විදිහට ගත්තොත් කාන්තාව හෝ පුරුෂයා ගණිකාවක් විදිහට ජීවත් වෙලා තමන්ගේ රැකියාවක් කරගෙන ගිහින් තියෙනවා නම් එතකොට අපිට විශේෂයෙන් අඳුර ගන්න බෑ මේ තැනත්ත තමයි මේ කායිකව එක්කුණ එකම තැනත්ත කියලා. ඒ වගේ අවස්ථාවලදී එහෙම නැත්නම් අනාචාරී පුද්ගලයා මිය ගිහින් තියෙනවා නම් එහෙම නැත්නම් තමන් උපරිම උත්සාහයක් දරලත් ඒ තැනත්තාව හරියටම මේ පුද්ගලයාය නවන්නේ කරගන්න බැරි අවස්ථාවලදී සමවිත්තිකරු නම් නොකර සිටීමේ හැකියාවක් තියෙනවා. ඒ අරෙන්න අනිත් හැම අවස්ථාවකදීම අර අනාචාරී පුද්ගලයා සමවිත්තිකාරයෙක් විදිහට නම් කිරීම අත්‍යවශ්‍යයි. එතකොට ඔය කාරණා තුනෙන් එකක් හෝ කීපයක් නඩු නිමිත්තක් විදිහට සාමාන්‍ය මේ නීතිය යටතේ ඔප්පු කරන්න පුළුවන් වුණොත් තමන්ට දිසා අධිකරණයෙන් දික්කසාද තීන්දුවක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ කොහොමද අපි නඩු පවරන්නේ දික්ක සාමාන්‍ය නීති යටතේ කොහොමද අපි නඩුවක් පවරන්නේ කියන කාරණාව ගත්තම අපිට නඩුවක් පවරන්න පුළුවන් අනිවාර්යයෙන්ම දිසා අධිකරණයක. මොකද ලංකාවේ අදාළ අධිකරණ බලය තියෙන දිසා අධිකරණයට දික්කසාද සම්බන්ධයෙන්. එතකොට එතනින් එහාට ගියාම මොන තමන්ට අදාළ වෙන අධිකරණ බල ප්‍රදේශය මොකක්ද කියන එක. සමහරවිට විත්තිකාරයා ජීවත් වෙනවා අපි කියමු ගම්පහ ප්‍රදේශයේ. එතකොට පැමිණිලිකාරයා ජීවත් වෙනවා කොළඹ ප්‍රදේශයේ. එතකොට පාර්ශ්වයන්ට ගැටලුවක් මතු වෙනවා මොන උසාවියේද අපි මේ නඩුව ගොනු කරන්න ඕනේ. එතකොට ඒකට සිවිල් නඩු විධාන සංග්‍රහය කියනවා එක්කෝ විත්තිකාරයාගේ පදිංචි ලිපිණයට අදාළ අධිකරණ බල ප්‍රදේශය එහෙම නැත්නම් පැමිණිලිකාරයාගේ ලිපිණයට අදාළ අධිකරණ බල ප්‍රදේශය එහෙමත් නැත්නම් විවාහයට එළඹුණු ස්ථානයට අදාළ අධිකරණ බල ප්‍රදේශය තමන්ට දික්කසාද නඩුවක් ගොනු කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඔය දික්කසාද නඩුවක් ගොනු කරාම ඕක ඇතුලේ තමට දික්කසාද තීන්දුව ලබා ගැනීමට අමතරව අපි ඇලිමණි කියලා කියනවා නැත්නම් ස්ථිර දික්කසාද දීමනාවක් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා බින්දිත පාර්ශවයට. එහෙම නැත්නම් ඒ වගේම දරුවන්ගේ අයිතිය දරුවන් සම්බන්ධ නඩත්තු ඉල්ලීම් වගේ දේවල් කරන්න පුළුවන්. නඩත්තු සම්බන්ධ ඉල්ලීම් නම් අපි වෙනම
නඩු නිමිතක් විදියට සලකනවා. ඒ අරින්න දරුවන්ගේ බාරකාරත්වය සහ දික්කසද දීමනා කියන කාරණා දෙකත් දික්කසදයට අමතරව යම්කිසි පාර්ශවයකට තමන්ගේ පැමිණිල්ල මගින් ඉල්ලා සිටීමේ හැකියාවක් තියෙනවා. ඒතර දෙන්නේ සාමාන්‍යයෙන් දෙන්නගෙම කැමැත්ත මත මේක වෙනවා නම් ඒක පහසුද නැත්නම් එක්කෙනෙක් කැමති නැහැ එක්කෙනෙක් අකමැති. එතකොට ඒ වගේ ප්‍රශ්න වලදී මේක තව සංකීර්ණ වෙනවද? ඔව් මේ ඒක ප්‍රායෝගික තත්ත්වය මොකක්ද? ඒක මෙහෙම රමේෂ්. දැන් අපි නඩුවක් උසාවියේ ගොනු කරාම මම අර කලිනුත් කිව්වා වගේ සාමාන්‍ය නීතිය යටතේ ඔබට හැකියාවක් නැහැ පාර්ශවයන් දෙකේ කැමැත්ත තියෙනවා කියලා උසාවිය ඉදිරියේ ගිහිල්ලා මේ තීරණයක් ලබා ගන්න. එහෙම නඩු නිමිත්තක් නැහැ. නමුත් යම් එක පාර්ශවයක් කැමැත්තක් තියෙනවා අනිත් පාර්ශවය හබ කරනවා නම් ඒක අපි ඊළඟට අපි ට්‍රයල් ස්ටේජ් එකට ඒක යනවා. එතකොට ඒ නඩුව දිගින් දිගටම සාක්ෂි මත නඩුවේ කරුණු ඇසීම සිද්ධ වෙනවා. එතකොට මම පැමිණිල්ල ඇතුලේ තියෙන කාරණා මට ඔප්පු කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ අන්නේ මේ ස්ථානයට ගියා. ඒතර විනිසුරුවරයා තමයි සාක්ෂි මත පදනම් මේකේ තියෙන්නේ. ඔව් අදාළ දෙපාර්ශවයේ නීතිඥවරු විසින් නඩුව මෙහෙවගෙන යනවා. එතකොට ඒ ඉදිරිපත් කරන සාක්ෂි මත සහ ඔප්පු කිරීමේ බාරය අනුව අධිකරණයේ විනිසුරුවරයා විසින් තීරණයක් ගන්නවා මේක දික්කසාදය ලබා දිය යුතුද නොයුතුද කියන කාරණා. එතකොට දැන් අපි ගොඩක් වෙලාවට අහලා තියෙන දේ සහ ගොඩක් වෙලාවට කතා වෙන්නේ මේ පිරිමියා තමයි කාන්තාවට වන්දි මුදල් ගොඩක් වෙලාවට ගෙවනවා කියලා සහ නියම වෙන්නේ එහෙම. ඔක අනිත් පැත්තත් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්. මොකද දැන් ඕක සාමාන්‍යයෙන් පදනම් වෙන්නේ රමේෂ් යම්කිසි දෙපාර්ශවයක් විවාහයකට එළඹුණාට පස්සේ ඒ පාර්ශවයන් දෙන ආර්ථික ශක්නුතාවය මත. දැන් හිතන්නකෝ කාන්තාවක් ඉන්නවා ඒ වගේම පුරුෂයෙක් ඉන්නවා. එතකොට කාන්තාවකගේ මේ විවාහයේ පහසුව සඳහා කාන්තාවගේ රැකියාව ආරක්ෂා කරගන්න අවශ්‍ය නිසා යම්කිසි අවස්ථාවක පුරුෂයෙක් විසින් තමන්ගේ රැකියාව අතහැරියා නම් එතකොට ඔහු නිවසේ නතර වුණා නම් එතකොට බිරිඳ තමන්ගේ රැකියාවේ අරමුණු උදෙසාම හිතන්නකෝ දැන් අපි රැකියාවේ වැඩිපුර ආදායම් පෑන්නේ බිරිඳ නම් බිරිඳගේ යම්කිසි සුබ සිද්ධිය උදෙසා තමන් ස්වාමි පුරුෂයාට සිද්ධ වෙනවා නිවසේ නතරන තමන්ගේ රැකියාවෙන් ඉවත් වෙන්න. මොකද සමල්ලාට වෛවාහක නිවසට තියෙන දුර සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන් නැත්නම් විදේශගත වීම හෝ යම් යම් කාරණා මත. එතකොට එහෙම අවස්ථාවක අනිවාර්යෙන්ම දික්කසාද දීමනාවක් පුරුෂයාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා තමන්ට ලැබෙන්න තිබුණ අනාගත අවස්ථා අහිමි වීමේ පදනම මත එකක්. ඊළඟට තමන්ට තිබුණ රැකියාව තමන්ට අහිමි වීමේ පදනම මත දික්කසාද මේ දීමනාවක් පුරුෂයාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔක අනිත් පැත්තත් ඔය වගේ තමයි. සාමාන්‍යයෙන් පවුලේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනගන්නේ පුරුෂයා නම් හැබැයි පුරුෂයාගේ නොමගහැරීම හරි පුරුෂයාගේ යම් යම් කාරණා සම්පූර්ණ නොකිරීම මත බිරිඳට දික්කසාදය ලබා ගන්න අවශ්‍ය වුණොත් බිරිඳට පුළුවන් දික්කසාද දීමනාවක් ඉල්ලන්න. ඒ වගේම තමයි අනිත් පැත්තට. දැන් කාන්තාවගේ අතේ වරදක් තියාගෙන සමහරවිට අපි සාමාන්‍ය ජීවිතේ බැලුවොත් මෙතන කාන්තාව තමයි වැරදි. ඇයට තමයි පිරිමියාගෙන් ස්වාමියාගෙන් වෙන් වෙන්නත් අවශ්‍ය වෙන්නේ. එහෙම තත්වයක් තියාගෙන පුළුවන් ද ස්වාමියාගෙන් පිරිමියාගෙන් වන්දියක් ලබා ගන්න? එහෙම ලබා ගන්න බෑ. සාමාන්‍යයෙන් අපි නඩුවක් ගොනු කරනකොට සමහර වෙලාවට මේ පැමිණිලෙනුත් අපි දික්කසාද දීමනාවක් ඉල්ලනවා. ඒ වගේම විත්තිකාර පාර්ශවයනුත් මේ හරස් ඉල්ලීමක් විදියට විශාල වන්දි මුදලක් ඉල්ලුම් කරන අවස්ථා තියෙනවා. ඒතකොට අධිකරණය තමයි තීරණය කරන්නේ ඉදිරිපත් වෙන සාක්ෂි මත කාගේ වාසියටද නඩු තීන්දුව දෙන්නේ කාටද අපි මේ දික්කසාද දීමනාවක් ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් වන්දි මුදලක් ප්‍රදානය කරන්න ඕනේ කියන කාරණා. ඒකෙහිඳ ඒක අනිවාර්යයෙන්ම බිරිඳට මේ දික්කසාද දීමනාවක් නැත්නම් වන්දි මුදලක් දෙන්න ඕනේ. පුරුෂයාට ඒක ගැනීමේ හැකියාවක් නැහැ කියන ඒවා වැරදි මත. ඒක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ තමන් උසාවියට ගෙන එන සාක්ෂි මත සහ තමන්ට නැති වුණ අවස්ථා සහ මේ පෞල් ජීවිතය රැක ගන්න තමන් කොච්චර කැපකිරීම කරලා තියෙනවද කියන කාරණාව මත. ඔතනට තියෙන්නේ දැන් වෙන්නේ නමට සිදුවන හානිය පිළිබඳව සලකා බැලීමක් සිදු කරන්නේ නැද්ද? දැන් යම් කෙනෙක් එක විවාහ වෙනවා. එයා විවාහ වීම නිසා අනිත් පුද්ගලයාට මේ ඇති වෙන ප්‍රශ්නත් එක්ක යම් කැළලක් සිද්ධ වෙනවා. එතකොට විවාහය බිඳ වැටීමත් එක්ක සිදු වෙනවනේ යම් අගෞරවයක් සමාජයෙන්. එහෙම දේවල් සලකා බැලීම. ඔය ඔක්කොම සලකලා බලලා තමයි තමන්ට වෙන මානසික හානි, තමන්ට වෙන ශාරීරික හානි හෝ තමන්ට නැති වුණ අවස්ථා වෙනුවෙන් අපි වන්දි මුදලක් ඉල්ලුම් කරන්නේ. ඒ ඇරෙන්න යම්කිසි පාර්ශවික ක්‍රියාකලාපය නිසා
ප්‍රසිද්ධ මාධ්‍ය තුල සාමාන්‍යයෙන් මේ පුරුෂයාට මොකක් හරි තමන්ගේ ප්‍රතිරූපයට හානියක් වුණා නම් අපි කියනවා defamation case කියලා. ඒක වෙනම නඩුවක්. අපහාස නඩුවක් යටතේ අපිට නඩු පවරලා වන්දි මුදලක් වෙනම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එතකොට දැන් ගොඩක් අය අතර මතයක් තියෙන දේ තමයි වසර 10ක් 15ක් අපි එකට හිටියේ නැත්නම් දෙතනක ජීවත් වුණා නම් ඒක ඉබේම සිදු වෙන දෙයක් කියලා. ඒක හොඳ ප්‍රශ්නයක් රමේෂ්. මොකද මේ ඇත්තටම ඔය වැරදි මතය මේ මේ සමාජයේ හරියට තියෙනවා. සමහර අය හිතනවා මම අවුරුදු 7ක් මේ අපි දෙන්න වාසයෙන් හා සංවාසයෙන් වෙන් වෙලා හිටියොත් අපි ඉබේම අපිට දික්කසාදය ලැබෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඔබල අවුරුදු 7ක් 10ක් නෙමෙයි අවුරුදු 20ක් වෙනමම ජීවත් වුණත් ඔබ අනිවාර්යෙන් දික්කසාදය ලබා ගන්න උසාවියකට එන්න ඕනේ. හැබැයි එතකොට තියෙන කාර්යපටිපරි ලඝු කාර්යපටිපරි අපිට එතකොට මේ පෙත්සමක් හදි උරුම් පෙත්සමක් මගින් මේ හැබැයි අර සාමාන්‍ය නීතිය යට දෙනවා නම් අර කාරණා තුනෙන් එකක් ඔබ අනිවාර්යෙන් තහවුරු කරන්න ඕනේ. කලින් වගේම තහවුරු කරලා දික්කසාදය ලබා ගන්න අවශ්‍යයි. එහෙම නැතුව මේ අවුරුදු 7ක් හිටියා අවුරුදු 10ක් හිටියා ඊට වැඩි කාලයක් හිටියා කියලා මේ කසාදයක් එහෙම විසිරුවා හරින්නේ නැහැ. අනිවාර්යෙන්ම උසාවියකින් ලැබුණු නියෝගයක් මත විතරයි දික්කසාද තීන්දුවක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ. එතකොට නීති ක්‍රමවේද 3-4ම අපි දැන් සාමාන්‍ය නීති උඩ රට නීති මේ ඔක්කොටම බලපාන වෙයි කියපු කාරණා තුන. එතකොට උඩ රට නීතිය සහ මුස්ලිම් නීතිය ඕකෙන් වෙනස් වෙනවා. උඩ රට දිගට කතා කරලා කාරණා තියෙනවා. එතකොට උඩ රට නීතියට අපිට අදාළ වෙන්නේ 1952 අංක 47 දාන උඩ රට විවාහ දික්කසාද මේ පනත. එතකොට මේක යටතේ දැන් අපි කියවනේ කාරණා තුනක් තියෙනවා වෛවාහක මේ course of action එක විදියට අපි සාමාන්‍ය නීතිය යටතේ නම් දික්කසාදයක් ලබා ගන්න. හැබැයි උඩ රට නීතියට එනකොට ওই කාරණාව වෙනස්. උඩ රට නීතිය යටතේ පාර්ශ්වයන්ගේ කැමැත්ත තියෙනවා නම් දික්කසාදයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඊළඟ කාරණාව පාර්ශ්වයන් විශ්වාස කරනවා නම් තමන්ගේ විවාහය තවදුරටත් පවත්වා ගැනීමේ හැකියාවක් නැහැ බිඳ වැටලා තියෙනවා කියලා. එතකොට දික්කසාදයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඒකේ අනිත් කාරණා වෙනස් වෙන්නේ දැන් අපි සාමාන්‍ය නීතිය අරගෙන නම් අපි කියන්නේ අනිවාර්යයෙන්ම අනාචාරය ඔප්පු කරන්න ඕනේ කියලානේ. ඕක මේ උඩ රට නීතිය එනකොට කාන්තාවකගේ නම් අනාචාරය ඔප්පු කිරීම ප්‍රමාණවත්. නමුත් පුරුෂයෙකුට එනවා නම් කාන්තාවක් දික්කසාදයක් ඉල්ලනවා නම් සාමිපුරුෂයාගේ අනාචාරය සමග එන ක්‍රූර සැලකිල්ලත් ඔප්පු කිරීම අවශ්‍ය වෙනවා. එතන පොඩි මේ අසමානතාවයක් තියෙනවා. ඒ කියන්නේ ওই අවශ්‍යතාවය මත නීති සකසා ගැනීමේ ක්‍රමවේදයක් කියලා තේරෙනවා නේද? කලින් ඉඳන්ම පැවතෙන නීතිය. එතකොට අපිට ඔය පුරුෂාධිපත්‍යයත් එක්ක තියෙන සංකල්පත් එක්ක මේක අතීතයේ ඉඳන්ම තියෙන නීතිනේ අපිට මේව වෙනස් වෙලා නැහැ තාම. එතකොට පුරුෂයෙකුට නම් කාන්තාවකගේ අනාචාරයේ ප්‍රමාණවත් දික්කසාදයක් ලබා ගන්න. හැබැයි කාන්තාවකට නම් දික්කසාදයක් ලබා ගන්න පුරුෂයෙකුගේ අනාචාරයත් එකතුව ක්‍රූර සැලකිලි ඔප්පු කරන්න ඕනේ. ඊට අමතරව දෙපාර්ශවයේම ද්වේෂසහගත අත්හැර යාම වසර දෙකක් අඛණ්ඩව සිද්ධ වෙලා තියෙනවා නම් දික්කසාදය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට අධිකරණයට යන්න ඕනේ. ඒකට උසාවියට යන්න අවශ්‍ය නැහැ. දිස්ත්‍රික් ලේක අපි විවාහ රෙජිස්ට්‍රාරයාගේ ළඟටම අපිට ගිහිල්ලා මේ එතන තියෙනවා ෆෝරමයක් පුරවන්න අපිට දික්කසාදය ලබා ගැනීමට අවශ්‍යයි කියලා. ඒ අදාළ කාරණා ටික පුරවලා බාර දුන්නට පස්සේ ඔවුන්ට දික්කසාදය උසාවියකට නොයා ලබා ගන්න පුළුවන්. හැබැයි හබ කරනවා නම් ඒ දික්කසාද තීන්දුව එතකොට උසාවියකට යොමු වීමක් සිද්ධ වෙනවා. ඊළඟට මුස්ලිම් නීතියට ආවම මුස්ලිම් නීතියට අදාළ වෙන 1951 අග 13 දරන මුස්ලිම් විවාහ දික්කසාද පනත. එතකොට මේ පනත යටතේ පුරුෂයෙකුට නම් දික්කසාදයක් ලබා ගන්න ඔබත් සමට හලැත්තේ තලාක් 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 කියලා තුන් පාරක් කිව්වම දික්කසාදයක් ලැබෙන ක්‍රමවේදය තමයි තියෙන්නේ. එතකොට ඕක අදාළ ප්‍රදේශයේ කාතිවරයාගේ අධිකරණයට ගිහිලා තමන් ඉස්සෙල්ලා දික්කසාදයක් ලබා ගන්න අවශ්‍යයි කියලා මේ නෝටිස් එකක් දෙන්න ඕනේ. එතකොට අදාළ කාතිවරයා විසින් ඒක යොමු කරනවා කාන්තා පාර්ශවයට. ඒ යොමු කරලා දින 30ක් ඇතුළත නැවතත් සාක්ෂිකාරයෝ දෙන්නෙක් ඉදිරියේ ওই තලාක් කියන ප්‍රකාශය සිදු කිරීම අවශ්‍යයි. ඒ මගින් දික්කසාදය ලබා ගැනීම හැකියාව තියෙනවා. නමුත් කාන්තාවකට ආවම කාන්තාවක් කාති උසාවියක් ඉදිරියේ දියුණුම් ප්‍රකාශයක් මගින් පුරුෂයෙකුගේ නොසැලකිල්ල තමන්ට කරන අඩු සැලකිල්ල මත පදනම් වෙලා හෝ ක්‍රූර සැලකිල්ල මත පදනම් වෙලා දික්කසාදයක් ලබා ගැනීමට ඇෆිඩවිට් එකක් මේ දියුරුම් ප්‍රකාශයක් මගින් ගොනු කිරීම අවශ්‍යයි. එතකොට අදාළ මේ කමිටුවක් ඉදිරියේ ඒක විභාග කරලා තමයි තීන්දුවක් ලබා දෙන්නේ. සමහර මුස්ලිම් විවාහය තුල පමණද බහු විවාහය
අන්තර්ගත වෙන්නේ? මුස්ලිම් නීතිය තුල පමණක් පුරුෂයෙකුට විවාහ හතරක් සිදු කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි පුරුෂයෙක් ඔප්පු කරන්න ඕනේ විවාහ හතරම පවත්වාගෙන යන්න තමට ආර්ථිකම යතින් හැකියාවක් තියෙනවා කියලා. එතකොට එක විවාහයකට එක විදියකටත් තව විවාහයකට තව විදියකටත් සැලකිලි කරන්න බෑ. හතරම එක හා සමානව පවත්වාගෙන යමේ හැකියාවක් තියෙනවා. එහෙම තමයි මුස්ලිම් නීතියට. හැබැයි ඔක සාමාන්‍ය නීතියට ආවම ඒක මේ අපරාධමය වරදක්. අපි කියනවා ඒක මේ බහු විවාහය කියන වැරද්ද අපරාධමය වරදට අපි අහු වෙනවා. සාමාන්‍ය විවාහය අර්ථයේ එක විවාහයක් පවත්වන තව විවාහයකට එළඹුණා. එතකොට සාමාන්‍ය නීතිය අත ඇතුළතදී දැන් අපි විකසාද වුණාට පස්සේ යම් කාලයක් තියෙනවද තව විවාහයකට යන්න නැත්නම් තීන්දුව ලැබුණු විකසපට? ඔව් දැන් අපි නඩුවක් ගොනු කරාට පස්සේ අපිට විකසාද නයිසයි ආඥාවක් ගොනු කරන්න අවශ්‍යයි. අපි සම්පූර්ණයෙන්ම මේ පැමිණිල්ලේ පාර්ශවයට හෝ විත්තියේ පාර්ශවයට දික්කසාද තීන්දුවක් ලබා දෙන බවට ප්‍රකාශයක් කරනවා. එතකොට පළවෙනියෙන්ටම අපි උසාවියට ගොනු කරන්න ඕනේ නයිසයි තීන්දුව ප්‍රකාශය කියලා ලේඛනයක්. ඒක ගොනු කරලා මාස 3ක කාලයක් පාර්ශවයන් දෙක ඉන්න ඕනේ. ඔය අතරෙදිත් පාර්ශවයන් සමතයකට ආවොත් නැවතත් අර දික්කසාදය අවලංගු වෙනවා. එතකොට ඔය මාස 3 ඇතුළතදීත් පාර්ශවයන් දෙක සමතයකට එන්නේ නැත්තම් ඒක අපි නියත කරනවා. ඒ නයිසයි තීන්දුව අපි නියත කරනවා. එතනින් පස්සේ පාර්ශවයන්ට නැවත විවාහයකට එළඹෙන්න පුළුවන්. හැබැයි අර මාස 3ක කාලය ඇතුළත නැවත විවාහයකට එළඹෙන්න බෑ. ඒ මාස 3 ඉඳලා ඒක ඒ දික්කසා තින්දු නයිසයි තින්දුව නියත කරාට පස්සේ තමයි නැවත විවාහයකට එළඹෙනවා නම් ඒ එළඹීමේ හැකියාව තියෙන්නේ. ඒක දෙන්නේ දැන් සාමාන්‍යයෙන් දරුවන් සම්බන්ධයෙන් කාරණේට පොඩ්ඩක් ආයෙ ගියොත් මෙහෙ දැන් සාමාන්‍ය තේරෙන වයසක දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවට ගින් අදහස් විමසීමක් වෙන්නේ නැද්ද? මවද පියාද පුතන්ටද දරුවට යන්න අවශ්‍ය වෙන්නේ කියන කාරණේ සම්බන්ධව? ඔව් දරුවෙකුගෙනුත් අධිකරණයක් මගින් සාක්ෂි අනිවාර්යෙන් ලබා ගැනීම සිද්ධ වෙනවා රමේෂ්. එතකොට දරුවෙකුට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ අපි කාලයක් ඇතුළත පාර්ශවයන් දෙකකට දරුවෙක්ගේ බාරකාරත්වය දුන්නට පස්සේ දරුවෙක්ගේ සාක්ෂිය මෙහෙයවනකොට බාරකාරත්වය දැනට තියෙන පාර්ශවයට දරුවෙක්ව මැනිපියුලේට් කරන එක හරි ලේසියෙන් කරන්න පුළුවන්. ඒකින්ද ඒ සාක්ෂිය ගන්නකොට හරි පරිස්සම් වෙන්න ඕනේ. නමුත් දරුවෙකුගේ කැමැත්ත තියෙනවා නම් දරුවෙක්ට සාමාන්‍යයෙන් අපි තේරන වයස කියන අවුරුදු 7ක 8ක දරුවෙක් වුණත් අපිට උසාවියට හැංගෙනවා නම් මේ දරුවට යම්කිසි මේ තමන්ගේ මතයක් දැරීමේ හැකියාව තියෙනවා. මේක ස්වාධීන මතයක් කියලා ඒ මත විතරක් නෙමෙයි පදනම් වෙන්නේ. ඒ මත සහ අනෙකුත් කාරණා ඔක්කොම පදනම් වෙනවා. මං කියේ දෙමව්පියන්ගේ ආර්ථික ශක්මතාවය, ඊළඟට දෙමව්පියන් ජීවත් වෙන වටපිටාව, ඒ දෙමව්පියන්ට දරුවෙක් නඩත්තු කරන්න පුළුවන් හොඳ මානසික පසුබිමක් තියෙනවද? එතකොට දරුවෙකුට ලබා ගන්න පුළුවන් හැම අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වෙන්න තියෙන පහසුම මාර්ග කොහොමද? ඔය කියන ඔක්කොම කාරණා සලකලා බලලා තමයි අධිකරණයක් විසින් දරුවෙක් මවටද පියාටද බාර දෙන්නේ කියන එක තීරණය කරන්නේ. එහෙම නැත්නම් මවටද පියාටද ඒ දෙන්නටම නැතුව වෙනත් ඥාතියෙකුට දෙනවද, එහෙමත් නැත්නම් පරිවාස භාරයට පත් කරනවද කියන එක තීරණය කරන්නේ ඔය සාක්‍ය ඔක්කොම සලකලා බලනවා. මම හිතන්නේ අපි යම් ප්‍රමාණයකට කරුණු කාරණා කතා කරා. මේක විවිධ මානයන් ඔස්සේ අපිට මතුවෙන ඔය විවිධ කාරණා. ඒකේ අර මේ ගොඩක් වෙලාවට තියෙන්නේ අර ඉදිරිපත් වෙන සාක්ෂි කාරණා මිනිස්සුන්ගේ විවිධ පෞද්ගලික කාරණාත් එක්ක මේක නීතිය ඒ ගැළපෙන විදිහට අපි හැඩගස්වා ගත යුතුයි. එහෙම තත්වයක් තමයි තියෙන්නේ. ලැබෙන සාක්ෂිත් එක්ක තමයි මේකේ අවසානය මොකක්ද වෙන්නේ කියන එක තීරණය වෙන්නේ ගොඩක් වෙලාවට නේද? ඔය මේ අපි කියන නීතිමය කාරණා අනිවාර්යෙන් අපි අධිකරණ ඉදිරියේ ඔප්පු කරන්න. නමුත් නඩුවෙන් නඩුවට වෙන්න පුළුවන් සිද්ධිමය කාරණා වෙනස්. හරි. ඉතින් මං හිතන්නේ ඔබ දැනගත යුතු කාරණා කිහිපයක් අපි කතා කළා කියලා විශ්වාස කරනවා. මෙතනින් එහාට ඔබට යම් ගැටළු ප්‍රශ්න තියෙනවා නම් ඔබ විඳින පෞද්ගලික කාරණයට අනුව ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් ඒකත් යොමු කරන්න අපිට හැකියාව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිඥතුන්ගේ සම්බන්ධ කරගෙන පිළිතුරු ලබා දෙන්න අපිට ඉදිරි වැඩසටහන්වලදී කතා කරන්න පුළුවන් වෙයි. ඉතින් අපේ වික්කසාදේ සම්බන්ධයෙන් බලපාන තත්ත්වයන් පිළිබඳව තමයි කතා බහ කරේ. අද වැඩසටහනට අපි සම්බන්ධ කරගත්තේ නීතිඥ තිලිනි හේවාවි තාරණගේ. එහෙනම් අපි වැඩසටහන අවසන් කරන හදන්නේ. බොහොම ස්තුතියි ඔබටත්. අයිබෝන්. අපි නැවත මුණ ගැහිලා කතා කරමු. ඉතින් ඉදිරියේදීත් අපි තව වැඩසටහන් මාලාවකින් සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන සමුගෙන යනවා. සියලු දෙනාටම යහපත් හෙට දවසක්. අයිබෝන්.